මරණ දඬුවම ස්ථිරයි, නියතයි, ජනපති පවසයි. මේ මහා ජාතික ඛේදවාචකය අවසන් කරන්න මමත් මරණ දඬුවම ළඟදීමත් දෙනවා. කැබිනට් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීමට සූදානම්. අපිට ඇමතික මාරේ මේ වැඩන්නේ. මම මේ ජනතාව ගැන අපේ කෙනෙක් දුන්නේ නැත අපි යනවා. මෙතන ඇච්චර මට කියන්න පුළුවන්. තම ප්‍රකාශයට නැගුණු ප්‍රතිචාරවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් යළි ප්‍රකාශයක්. දේශපාලඥයන් විසින්ලද කරනද ප්‍රකාශවලට පිළිතුරු දීමට අවස්ථාවක් නෙවෙයි මේක. කන් කම්බස් කරන බස්. නීති විරෝධී වැලි ගොඩ දැමීම් වැටලීමට ගිය නාවික හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ බට පිරිසකට ඊයේ ත්‍රිකුණාමලය කින්යා ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහර දී තිබුණා. මේ සිද්ධිය අතරතුර මහමැලි ගඟට පැන්න දෙදෙනෙකුගේ ජීවිතත් අහිමි වුණා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය මේ වෙද්දී නාවික හමුදා සෙබළුන් 7 දෙනෙකුගෙන් ඇතුළු 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්. කින්යා කන්දන්කාඩු ප්‍රදේශය හරහා මහවැලි ගඟ ගලා යන නිසා එමසමයේ බොහෝ පිරිසක් වැලි ගොඩ දැමීම සිදු කරනවා. ඒ නිසා ගංයුරු කඩා වැටිලා පරිසර සමතුලිතතාවයට විශාල බලපෑමක් වෙනවා කියලා බලධාරීන් අනාවරණය කරගෙන. ඒ නිසා තමයි නීති විරෝධී වැලි කැණීම් කරන පිරිස් නීතියේ රැහැනට කොටු කරගන්න ඊයේ උදේ ආරක්ෂක අංශයේ ප්‍රදේශයට ගියේ. ඒ වෙලාවේ අනවසරයෙන් වැලි ගොඩ දැමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමට ගිය නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකායේ කටයුතු කළා. එෙහිදී තරුණින් 3 දෙනෙක් මහවැලි ගඟට පැනලා තිබුණේ ඔවුන්ගෙන් මිදී පලා යන්න. මේ සිදුවීමත් එක්ක කන්දන්කාඩු ගමේ අය බොහෝ පිරිසක් එතනට එකතු වුණා. ඔවුන් කියා සිටියේ ගඟට පැනපු 3 දෙනා කොහොම හරි හොයලා දෙන්න කියලා. ප්‍රකෝප වුණු පිරිස නාවික හමුදාවටයි STF එකටයි පහර දීලා. පාලනය කරන්න නාවික හමුදාව ආසට වෙඩි තිබ්බත් පළක් වුණේ නැහැ. සිද්ධියෙන් නාවික හමුදාවේ 12 දිනකට තුවාල සිදු වුණා. නාවික හමුදාවේ වැටලීමට ඇලීම සිදු කිරීමට යන අවස්ථාවේදී මේකට මූලික රුද පාපු ජාවරම් කරුවෝ. ඒ අවස්ථාවේදී පහර දීමට තැත් කළා තියෙනවා අපේ වටපිරිසට. අපි ඒ අවස්ථාවේදී අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කරේ. කිනියා පොලිසිය වගේම ත්‍රිකුණාමලයේ අවට පොලිසිවල නිලධාරීන් එතනට ඇවිත් හැමෝගෙම සහයෙන් සිද්ධිය පාලනය කළා. ඒ අතරතුර ගඟට පැනලා අතුරුදන් වුණු තරුණයන් 3 දෙනාගෙන් එක තරුණෙක් නිරුපද්‍රිතව බේරගෙන හවස් වෙද්දී අතුරුදන් වුණු 22 වරදී තවත් තරුණයෙකුගේ මලසිරුරක් සොයාගත්තා. අද උදේ වෙද්දී අතුරුදන් වෙලා හිටපු 18 වරු තරුණයාගේ සිරුරත් සොයාගන්න හැකි වෙලා. කින්යා ප්‍රදේශයෙන් විතරක් නෙමෙයි පහුගිය කාලේ පුරාම රට වටෙන්ම මේ විදිහට අනවසරයෙන් වැලි ගොඩ දැමීමේ සිදුවීම් කිහිපයක්ම අපිට වාර්තා වුණා. මේ විදිහට වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් නීති පනවන්න කටයුතු කරලා තියෙන්නේ ඇයි කියලත් මේ පනවලා තියෙන නීති ප්‍රමාණවත්ද කියලත් අපි හොයලා බැලුවා. 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ මැණිකා ඛණ්ඩ තෙල් හැරුණු විට අනෙක් සියලුම ඛණ්ඩ කැණීම් ගවේෂණ හා ප්‍රවාහන හිමිවන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූවිද්‍යා හා පතල් කාර්යාංශයටයි. ඒ අතරින් වැලි කැණීම සඳහා දිවයින පුරා වැලි තොටුපළ 5000කට මේ වන විට බලපත්‍ර ලබා දී ඇතත් අනවසරයෙන් වැලි කැණීමේ ජාවාරම්ද බොහෝ අවස්ථාවලදී වාර්තා වෙනවා. මැණිකා ඛණ්ඩ තෙල් හැරුණු විට සෙසු ඛණ්ඩ ද්‍රව්‍ය කැණීම් සීමා කිරීමට භූවිද්‍යා හා පතල් කාර්යාංශය තීරණය කර ඇත්තේ විශේෂයෙන් භූගත ජල මූලාශ්‍ර සිඳියාම, ගංගා දෙපස ඉවුරු ඛාදනය වීම, මුහුදු වතුර වටතුලට පැමිණීම වැනි හේතුන් නිසායි. අනිකුත් ආයතන සම්බන්ධ කරගෙන ඒකාබද්ධ පරීක්ෂණයක් කරලා කාර්යාංශයේ වාර්තා සැලකිල්ලට අරගෙන මේකට බලපත්‍රයක් ලබා දීමට සුදුසු ස්ථානයක්ද කියන එක සැලකිල්ලට භාජනය කරලා බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරවමින් කාර්යාංශය ඇරියට බලන අයිදුම් කරවට හැකියාව තියෙනවා. අපි බලපත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව අමාත්‍යාංශ ලේකම්වරයාට නැත්නම් අධිකරණයට යන්න අපට විරුද්ධව මේ කාරණා ඉදිරිපත් කරන්න. කාර්යාංශයේ සතු නිලධාරී හිඟය නිසා අනවසර වැලි ගොඩ දැමීමේ ජාවාරම් වැටලීමට
ආරක්ෂකංශ සහයද මේ වන විට ලබා ගන්නවා. අපිට දැනුවම් කරන්න පුළුවන් 28 එකපකන්තිය 63 එකපකන්තිය ඇරෙත්තේ මේගොල්ල වැඩිකාරයෙක් වෙනවා මේ පනතානුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්. එතකොට අධිකරණයට පුළුවන් මේ පනතානුව පැමිණිල්ලක් දානවා නම් අඩුම රුපියල් 20000ක දඩයක් නියම කරන්න පුළුවන් අධිකරණයේ විනිශ්චයකාරතුමාට අපේ පනතානුව දාන පැමිණිල්ලක වසර දෙකක හිර දඬුවම් නිකුත් වෙන්න පුළුවන් මේ සම්බන්ධව ඊට අමතරව. අනවසරයෙන් සිදු කරන මේ වැලි ගොඩ දැමීමේ ජාවාරම් මැඩලීමට දැනට ඇති නීතිමය හැකියාව ප්‍රමාණවත්ද? ඒ සම්බන්ධයෙන් අපි සභාපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. පිටින් අතුරු රුපියල් 20000 කියන එකත් අපේ සාපේක්ෂව අනිත් පනත් වලට සාපේක්ෂව ගොඩක් වැඩි දඩයක් තමයි. මොකද අපි මේ දඩේ ගහන කොටත් මේකත් වැඩි කියලා තමයි අපිට ලොකු ප්‍රශ්නයක් මතුවලා තිබුණේ. වතු හාම්පුතුන්ගේ සංගම් සහ වෘත්තීය සමිති අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළත් වතු සේවක ගැටලුවට තවමත් නිශ්චිත විසඳුමක් ලැබී නැහැ. මේ අතර දිගම්බරම් අමාත්‍යවරයා සඳහන් කළේ වතු සේවක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමට නොහැකි වුණොත් තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනවා කියලයි. මාස ගණනක් තිස්සේ තිබුණ විරෝධතාවල ප්‍රතිඵලයක් විදිහට වතු සේවකයන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 200කින් වැඩි වුණා. මීට පෙර ඔවුන්ගේ දෛනික වැටුප හැදුනේ මේ විදිහටයි. මූලික වැටුප රුපියල් 500ක්, තිර දීමනාව රුපියල් 30ක්, පැමිණීමේ දීමනාව රුපියල් 60ක් සහ දිනකට දළු කිලෝග්‍රෑම් 18කට වඩා කැඩුවොත් රුපියල් 140ක් ලෙසයි. දෛනික මූලික වැටුපෙන් 15%ක පංගුවක් විදිහට රුපියල් 75ක අර්ථ සාධක මුදලක්ද ඊට දෛනිකව එකතු වුණා. ඒ අනුව සමස්ත දෛනික වැටුප රුපියල් 805ක්. පසුගිය 28 වෙනිදා අත්සන් කරන අවබෝධතා ගිවිසුමට අනුව දෛනික වැටුප සකස් වී ඇත්තේ මේ විදිහටයි. මූලික වැටුප රුපියල් 700ක්, ස්ථිර දීමනාව රුපියල් 50ක් ලෙස වැඩි කර ඇත. පෙර ගෙවන ලද පැමිණීමේ දීමනා සහ නිෂ්පාදන දීමනාව මෙවර කපා හැර තිබෙනවා. සේවක අර්ථසාධක මුදල් ලෙස හිමි වූ රුපියල් 75ද මූලික වැටුපට අනුරූපව රුපියල් 105ක් ලෙස වැඩි වී ඇති අතර නව වැටුප රුපියල් 855ක්. ඒ අනුව වැඩි වී ඇත්තේ රුපියල් 50ක් පමණයි. මෙවන් තත්ත්වයක් හමු වී පසුගිය දින කිහිපෙම පැවති වැටුප් සටන තවමත් ක්‍රියාත්මක වන්නේ. අදත් දේශපාලනඥයන් කිහිප දෙනෙක් මේ ගැන විරෝධය පළ කළා. එමත්තුව රවි සමරේස දෙන්නමත් එකතු වෙලා මේ අගමැතිවරයා සාකච්ඡා කරලා මේකට හරි උත්තර දෙයි කියලා. එහෙම නැත්තම් අපි මේ ආණ්ඩුවත එක මේ වැඩි දොටේ වින්නේ කියලා මේ වෙලාවට කියන්න කියලා. අපිට එමත්තුක මාරේ මේ වැඩක් නැහැ. මම මේ ජනතාව ගැන අපේ කෙනෙක් දුන්න නැත අපි යනවා. මෙතන ඇත්තටම මට කියන්න පුළුවන්. රුපියල් 20ක් නැත්තම් 25ක් තමයි වැඩි කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩ කරන වතුකම්කරුවෝ යන සටන හරි අපේ දා සාකච්ඡා කළ කලේ 1000 දෙන්න කියලා. 1000 දෙන්න කියේ මූලික පඩිය 1000 කරන්නේ නෙමෙයි. සියල්ල එකතු වෙනකොට 1000කට දෙන්න. මද්රව්‍ය ජාවාරම් කරුවන්ට නිශ්චිතවම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යලිත් වරක් සහතික වුණා. ඒ මාත්‍ර පැවති උත්සවයක් අමතන අතරතුරදී. මතින් නිදහස් රටක්, ජාතික මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනක් මාතර දිස්ත්‍රික් වැඩමුළුව අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අවස්ථාවට ආරක්ෂක ප්‍රධානීන්, පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී මාතර දිස්ත්‍රික් මද්‍රව්‍ය නිවාරණ නියමුවන් ඇගීමද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. මම දැක්ක කීපපලක කියලා තියෙනවා මේ මද්‍රව්‍ය මර්ධන වැඩසටහනත් බොහොම අවඥාවට ලක් කළා, උපහාසයට ලක් කළා. මොන මුහුණුවරින් පෙනී සිටියත් ඒ අය මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සම්බන්ධයි. පිලිපීනයේ මද්‍රව්‍ය අලෙවි කරන අය විතරක් නෙවෙයි, ජාවාරම් කරුවෝ විතරක් නෙවෙයි, කොහේ හරි තැනක විෂ මද්‍රව්‍ය, හෂීෂ්, කොකේන්, මර්ජුවානා, අයිස් මේ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් හිටියොත් ඔහුවත් ඉවර කරලා දැම්මා. පිලිපීනයේ විෂ මද්‍රව්‍ය පාවිච්චි කරන අලෙවි කරන අයට මරණ දඬුවම දෙන්නේ විදුලි පුටුවෙන්. ඉන්දියාවේ මරණ දඬුවම දෙනවා, ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. මමත් මරණ දඬුවම ළඟදීම දෙනවා. මේ මහා ජාතික ඛේදවාචකය මර්ධනය කරන්න, අවසන් කරන්න මම ඒ අයට පවරනවා. මේ වගකීම පවරලා දීලා ඉවරයි. LTT ත්‍රස්තවාදීන් විනාශ කළ සේම මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විනාශ කළ යුතුයි කියන කාරණාව. අපේ රටට විරුද්ධව නොයෙකුත් විදේශ බලවේග ක්‍රියාත්මක වෙනවා. තේරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධවාද මේ රටේ එක්තරා සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් බෞද්ධ දර්ශනය පිළිබඳව, බුදුන් වහන්සේගේ උපත පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින් මේ රටේ බෙදා හරිනවා. ඒ පිටිපස්සේ ඉන්නේ ඒවට සල්ලි දෙන්නේ NGO, රාජ්‍ය නොවන සංවිධාන. අපේ මහා සංස්කෘතියක් සම ගුණනීත ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන කුමන්ත්‍රණ මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා. මේ අතර බුදුදහමට අගෞරව වන ආකාරයට ඇතැම් පුද්ගලයන් සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් අවධානය යොමු කළ යුතු බව අස්කිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් සඳහන් කළා. ඒ කිසියම් පිරිසක් විසින්
බුදුදහමට නිගරුවන ආකාරයේ නිෂ්පාදන කිහිපයක් විලඳපොළට නිකුත් කර තිබීම පිළිබඳව භික්ෂුන් වහන්සේ පිරිසක් නාහිමියන් දැනුවත් කළ අවස්ථාවේදී. ඉතින් මේක මේ සමාජේ පුරාම දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි විශේෂයෙන් සඳහන් කරන්නේ වගකී යුත්තන්ද මේවා තහනම් කරන්න කියලා. ආණ්ඩුවේ ප්‍රධානතම අරමුණ ජනතාවට සහන ලබා දෙමින් සාමකාමී සංවර්ධිත රටක් නිර්මාණය කිරීම බව නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලට රුපියල් ලක්ෂ 92ක් වටිනා ගිලන් රථයක් ප්‍රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගිය දාසේ සිදු කෙරුණා. මේ වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා රටේ ආගමික ප්‍රබෝධය උදෙසා සිදු කිරීමට නියමිත වැඩපිළිවෙලක් පිළිබඳවත් අදහස් පළ කළා. ජාතික නිදහස් දිනයට සමගාමීව මුළු ලංකාවෙම ගස් යට දහම් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් දහම් පාසල් ශාලා ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අපි ආරම්භ කළා. ඒ දහම් පාසල් ශාලා ස්ථාපනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා දහම් දැනුම දහම් සුවඳ හරහා සහෝදරත්වයේ සංහිඳියාව මිත්‍රත්වයේ මිත්‍රශීලීත්වය එකමුතු භාවය අපේ මාතෘභූමියේ ජන සමාජය තුළ ව්‍යාප්ත කරන්න. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිගමෝ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මොනපට්ට බලපුරුද අපිත් එක්ක කතා කළවත් නැහැ. ඒ චන්ද්‍රිකාත් එක්ක දරු දෙනු කරපුවා. එයා යන එක නෙවෙයි කරන්න තියෙන්නේ, මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් එයා මැතිවරණේ දියන්න ඕන. ඉතින් එතුමා ඒක කරන්නේ නැතුව අස් වෙනවා ගිය කෑ ගන්නවා. අස් වෙන්න වැඩක් නැහැ. මැතිවරණ කොමසාරිස්වරයෙක් ඒක ඉන්න කොමිෂන් එක්කෙනෙක් ගියා මැතිවරණ තියන්න ඉපයි කියලා. ඉතින් ඒ වගේ අන්තිමට මෙයාටත් විශ්වාසය නැති වෙනවා. ඒක ඉන්න මෙයාට තියෙන්නේ මැතිවරණය තියන්න. නීතියට විරුද්ධව නම් පරණ ක්‍රමයට අනිවාර්යෙන් තියන්න පුළුවන්. ඒ නීතියක් තියෙනවා. නීතියක් අවිල්ලා ක්‍රියාත්මක වෙනකන් ඒ නීතිය බලපවත්. එහෙමනම් ඒක ඒ අනුව මෙයාට තියන්න පුළුවන්. ඉතින් මෙයා තියෙව්වෝ ඒකට විරුද්ධ කෙනෙක් ඉන්නවා නම් ගිහලා උසාවි ගිහලා බේරගනි. ඒකයි කරන්න ඕන. මේ අතර අද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණියා. විරෝධී මූල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරී ජොන්ස්ටන් ෆෙනාන්ඩෝ අමාත්‍යවරයාට විරුද්ධව බොරු සාක්ෂි හදලා මාස දෙකකට ආසන්න කාලයක් කිරේ දැමීම පිළිබඳව විරුද්ධව ඒ නිලධාරීන්ට විරුද්ධව පැමිණිල්ලක් අපි සිදු කරා. ඒ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කිරීම අද දිනේ සිදු කරා. අගමැතිතුමාට විරුද්ධව මහමෙදුම් කරේ වංචාවක් සම්බන්ධයෙන් චෝදනාව අපි එල්ල කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් අල්ලස් කොමිෂන් මහත් CID එකවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විදුලි බල මණ්ඩලයට අතිරේක සැපයුම් ලබා ගැනීම පිළිබඳව තීන්දුවක් ඉදිරි මාසයේදී ලබා ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කර සිටියා. පාරිභෝගිකයන් 65 ලක්ෂයක් ඉන්නවා රටේ. ඒ කාර්නික ඉල්ලන්නේ හැම දිනාගෙම කරුණාකර අපේ ලයිට් දෙකක් දවසකට ඔෆ් කරොත් ඒකෙන් අපට අවුරුද්දකට මේ මෙගවට් 100ක් ඉතුරු කරන්න පුළුවන්. ඉතින් ඒක තුලින් ඔය අතිරේක මේ ඉල්ලු මේ සැපයුමක් අවශ්‍ය නැහැ. අපේ ඉංජිනේරුවරු ඉල්ලනවා කියලා කිව්වා. අපේ ඉල්ලීමක් කළ තියෙනවා ඊයේ අත්‍යවශ්‍යයි කියලා. නමුත් ඒ අත්‍යවශ්‍යභාවය අපි බලන්නේ කොයි ආකාරයෙන්ද කොයි මේ අවශ්‍යද නැද්ද කියලා තීන්දුව ගන්න තව මාසෙකින්. කොහොමදත් මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු එදා ඉඳන් අපිත් එක්ක එකතු වෙන්න කට්ටියගේ කැමැත්තක් තිබ්බා. මේ කම්බැඳිල්ල නිසා තමයි ඇත්තෙන්ම ගැටළු වලට අපිට මුහුණ දෙන්න උනේ. වැනි තත්ත්වයක් නොවන විදිහට පක්ෂ සියල්ලක්ම එකතු වෙලා ගමනක් යන්න පුළුවන් නම් ඒක රටට හොඳයි. විද්‍යාපාරසියක් සම්බන්ධයෙන් තමයි මම පාර්ලිමේන්තුවේ
ඉල්ලාස්මීගේ දෙතිය ජෙවනයි කියලා තවත් සවිස්තරාත්මක පුවත් රැසක් අප සතුයි. ඊට පෙර ලබා ගන්නවා.